දවසක් අන්දරේ රජවාසලට පැමිණෙන විට රජවාසලේ ගෙදර මිදුරේ පැදුරම් මත වේලෙන්නට දමා තිබුණු අයුරු දුටු සීනි වගයක් අන්දරේ දුටුවේය. අන්දරේ මේ සීනි බව දැනගෙන සිට ඉන් ටිකක් කෑමට ඌට සිතුනේ. නමුත් රජ ගෙදර අවසරයකින් තොරව කෑම ගැනීමට නොහැකි නිසා රජවාසලේ සීනි ටික දිහා බලාගෙන මද වේලාවක් අන්දනේ කල්පනා කරේ. එතකොට ටික වෙලාවකින් ඉතින්ට රජතුමා පැමිණියේ. දේවයන් වහන්ස, මේ පැඳුරේ තම ඇත්තේ මොනවාද? අන්දරේ ඇසුවේය මුකුත් නොදන්නා ලෙස. ආහා අන්දරේ, මේ මාලිගාව අලුත් වැඩියා කරන්න ගෙනෑපු වටිනා වැලි වර්ගයක් ටිකත් තෙත නිසා වේලෙන්න අව්වට තියලා තියෙන්නේ කියලා රජතුමා පැවසීයේ. අන්දරේට බොරු කීවේය. රජතුමා තමාට බොරු කීම ගැන අන්දරේ නොසතුට පත්තුනේ. ඔව් කෙසේ හෝ සීනි කෑ යුතුයැයි සිතා ගෙදර ගියේ. තමන්ගේ පුතා ළඟට කැඳවාගෙන ඔහුට යම් උපදේශයක් දී අන්දරේ නැවත රජමාලිගාවට ගියේය. රජතුමා සමඟ කතා කරමින් සිටින අන්දරේ තමා පුතා රජවාසලට එනවා දුටුවේය. මොකද්ද පුතේ මේ කලබලේ දුවගෙන ඉන්න ආවේ, ඇයි අදිස්සියක්ද කියලා පුතාගෙන් අන්දරේ ඇසීය. අනේ තාත්තේ, අම්මා මලහනේ, අන්දරේ කී දූ අයුරින් පුතා එලෙසම පැවසුවේය. ඉන් පසු අන්දරේ පුතයි දෙන්නම විලාප දෙමින් අඬන්නට වූයේ. ටික වෙලාවක් අන්දරේ බිම පෙරලි පෙරලි අඬන්නට විය. සීනි පැදුර ළඟටම පෙරලි පෙරලි ආ අන්දරේ, අනේ පුතේ, ඉතින් දැන් අපි ඉඳලා මොකටද? දැන් අපිට ඉඳලා වැඩක් නැහැ. අපිට අද ඉඳන් පස් තමයි කන්න වෙන්නේ කියමින් අන්දරේ පැදුරේ තිබූ සීනි අවුරාගෙන කටේ දමාගෙන කන්නට වූයේය. ඉන් පසු පුතත් සීනි කන්නට වූයේය. අන්දරේ පුතයි සීනි කන අයුරු දුටු රජතුමා අයියෙන් කෑගසන්නට වූයේය. අන්දරේ යෝධයෝ, ඔය ප්‍රශ්නවේ රජවාසලට ගෙනපු සීනි කියා රජතුමා පැවසුවේය. මේ රජතුමනි, ඔබතුමෑනේ කිව්වේ මේ වැලි තියෙන්නේ කියලා. අන්දරේ ඇඟට නොදෙන්නේ රජතුමාට එසේ පැවසුවේය.